ඒක මේ ජෙනරල් ෆොන්සේක හරි වෙන කවුරක් කරා කියලා නම් මම නම් විශ්වාස කරන්නේ නැහැ. ඒවා මේ දේශපාලනයට ඇඟිලි ගහන්න එපා කියලා චීන කියනවානේ. නමුත් මං කියන්නේ චීන ඇඟිලි ගහපු නැති රටක් පුළුවන් නම් කියන්නේ කියලා. බොරු. මම කියන්නේ මහින්ද රජතනේ ඇතුලේ එල්ලලාසි නෙවෙයි. මම කියන බල්ල පූසන්ටවත් මේ 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 පාරේ බැහැලා හරියට යන්න බැරි තත්ත්වයක් තමයි. ඒක ඒ කියන්නේ ඒ ඒ ජයග්‍රහණ කරා යන්න අවශ්‍ය කොන්දේසි මට තේරෙන්නේ එල්ලලාසි එකේ නැහැ කියලා. මං කියන්නේ එකෙන් එක දෙයක් දෙදස් නමේ වර්ෂයේ මයි මාසේ දෙමළ විමුක්ති කොටි සංවිධානය මිලිටරි විදියට අවසාන කරාට පස්සේ ශ්‍රී ලංකාව රජය එයට එක පැත්තකින් විසඳුමක් ලෙසත් සහ එහි උණ කාරණා මොනවද කියන එක සඳහා ප්‍රකාශිත අරමුණක් විදිහට එයාලා උගත්තා පාඩම් කොමිසම ඒ වාර්තාව දැන් පාර්ලිමේන්තු ගත කරලා තියෙනවා. ලංකාවේ දේශපාලන පක්ෂයක් විශේෂයෙන් ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය විදිහට ඔබේ අදහස මොකක්ද මේ වාර්තාව සම්බන්ධයෙන්? මෙහෙම තියෙනවා. දැන් ඇත්තටම මේක කිව්වේ මුලින්ම මේ වාර්තාව අර UN එකෙන් හදපු වාර්තාවට දරුස්මාන් වාර්තාවට විරුද්ධව, ඒ කියන්නේ ඒකට අපි එකඟ නැහැ. ඒ නිසා අපි අපි විසින් ඉදිරිපත් කරන විකල්ප වාර්තාවක් දේශීය උත්තරයක් කියන එක තමයි ඒගොල්ලෝ මේ අඬුවේ කිව්වේ. ඊට පස්සේ මේ වාර්තාව ඉදිරිපත් කරාට පස්සේ මේක ජනාධිපතිතුමාට මේ ඉදිරිපත් කරාට පස්සේ ඒක කල් දැම්මා. කාලයක් එන්න කල් දැම්මා. දැන් කල් දාලා දැන් ඇතිලා තියෙන අලුත් ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් කලින් තිබිච්ච ප්‍රශ්නේ තමයි දරුස්මාන් වාර්තාව පිළිගන්නේ නැහැ කියන එක. දැන් අලුත් තත්ත්වය තමයි තමන් ඉදිරිපත් කරපු වාර්තාවත් ඇයි මේක ක්‍රියාත්මක කරන්නේ නැති තැනකට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මට හිතෙන්නේ මේ LLRC වාර්තාව විසින් ඉදිරිපත් කරලා තියෙන නිර්දේශ විශේෂයෙන් මම හිතන්නේ නිර්දේශ වලින් වැඩි කොටසක්, ඒ කියන්නේ කොටස් දෙකක් තියෙනවා මේකේ. එක කොටසක් අයි තියෙන්නේ දෙමළ ප්‍රජාවට, අනිත් කොටස මේ පොදුවේ සිංහල ප්‍රජාවටත් අපි ආණ්ඩුක්‍රමය සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ අපේ රටේ දේශපාලන ප්‍රතිසංස්කරණ කොහොමද ඇති කළ යුත්තේ කියන එක. හදිසි ප්‍රශ්නේ දෙමළ ප්‍රශ්නේ. නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ හදිසි ප්‍රශ්නේ ද්විතීක ප්‍රශ්න වෙලා අනිත් ප්‍රශ්නේ ප්‍රාථමික ප්‍රශ්න වෙලා තියෙනවා. දැන් ඉතින් මට හිතෙන්නේ මෙතන මේ අන්තර්ජාතික වශයෙන් විශාල මේ එළියෙන් පීඩනයක් ආවේ නැත්තම් ලංකාවේ තියෙන ජාතිවාදී ආණ්ඩුවක් නිසා මේ 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 වාර්තාවේ තියෙන ප්‍රතිඵල ක්‍රියාත්මක නොකර ඉඳීමේ දේශපාලන බල අධිකාරියක් මේ ආණ්ඩුවට තියෙනවා. දැන් ඔබ කිව්වා වගේ දරුස්මාන් වාර්තාව සහ ඊළඟට ජිනීවා වල US resolution ඒ ඒ ඒ හරහා මතුවෙච්ච කාරණා හින්දාම මේ වාර්තාව යම් විදිහකට ලංකාව විශේෂයෙන් සාකච්ඡා වෙන අන්දමේ යුද අපරාධ වලින් ජාත්‍යන්තරව ගැලවීමේ උපායක් විදිහට යම් විදිහකට සාකච්ඡාව ලක් කරන දේශපාලන තලයේ ඔබ මේ සම්බන්ධයෙන් මොකද කල්පනා කරන්නේ? නෑ, ඇත්ත වශයෙන්ම මෙහෙම තියෙනවා. දැන් ඇත්ත වශයෙන්ම අපි මෙතනදී කල්පනා කරන්න ඕනේ එලිට් සංවිධානය ඇයි පරාද වුණේ කියන කාරණාව ගන්නකොට තියෙන ජනප්‍රිය මතය තමයි අපි පරාද කරා කියලා. නමුත් ඒකේ යට කවුරුත් දන්නවා ඒක බුද්ධදේශපාලනික යථාර්ථයේ වෙච්ච වෙනස් වීමක්. උදාහරණයකට එලිට් සංවිධානය තමන්ගේ යුද උපක්‍රම ඇතුලේ ඒගොල්ලෝ මුහුණ දෙන්න බලාගෙන හිටියේ ඉන්දියාවටයි මේ බටහිරටයි සහ මේ හමුදාවටයි. ඒ තුන තමයි ඒගොල්ලෝ සෙන්ටර් කරගෙන හිටියේ. ඒ මැද්දෙන් එකපාරට මම හිතන්නේ අපි නොදන්න ඉත් එක්ක ආවා ඒ තමයි චීනය. එතකොට දැන් මට හිතෙන්නේ මෙන්න මේ ජියෝපොලිටිකල් රියැලිටි එක. ඒක නැත්තම් අපි කිව්වොත් එහෙම භූ දේශපාලනික යථාර්ථය තුළ තමයි LTTE එකත් සිංහල හමුදාවත් අතර තිබිච්ච යුදමය වශයෙන් තිබිච්ච තුලනය බිඳවැටුනේ. ඒක මේ ජෙනරල් ෆොන්සේක හරි වෙන කවුරක් කරා කියලා නම් මම නම් විශ්වාස කරන්නේ නැහැ. ඒවා මේ දේශපාලනික වශයෙන් දේශපාලන සංකල්ප ගැන, යුද්ධය ගැන සංකල්ප ගැන දන්නේ නැති අය තමයි කරේ. දැන් සමහරු කියනවා ජෙනරල් ෆොන්සේක මේක කරේ මේ ෆෝන් 10ක් විතර අරගෙන මේ ෆීල් කමාන්ඩර්ලාට කුණුවරුපෙන් බැල්ලයි කියලා තමයි සමහරු කියනවා. එක එක්කෙනා එක එක විදිහට කියනවා. මම කියන්නේ නැහැ ඒවා කොයි කරව හරි කියලා. CDM ෆෝන් එකක්. CDM ෆෝන් අරගෙන එතකොට ඒ වෙන් තමයි මේව කරේ. මම කියන්නේ මේ කාටවත් මේ දේ කරන්න බෑ. චීනේ ආවේ නැත්තම්.
මේක බැත්තේ චීනය ආවා. චීනය ආවම උනේ බටහිරට අපිට දක්වන තුලනය අවුල් වුණා. ඉන්දියාවටත් මේක අවුල් වුණා. ඉතින් මම හිතන්නේ යුද්ධය අපිට වාසි වෙන ආකාරයකට තුලනය කරන්න පුළුවන් උනේ ගෝලීයකරණය තුලදී වෙච්ච අර මේ දේශපාලන හෙජමනිය ඇමරිකාවෙන් මාරු කිරීමට. ඒ කියන්නේ ඇමරිකන් හෙජමනියනේ දකුණු ආසියාවට තිබුණේ ඉස්සෙල්ලා. ඒක මාරු කරන්න චීනයට තිබුණු අවශ්‍යතාවය මත තමයි මේක සිද්ධ වුනේ. ඊළඟට දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන්. චීන හැම වෙලාවෙම මේ තමන් කරපු දෙයක් කරේ නැහැ කියලා කියනවා. ඒ තමයි මේ රටවල් වල අභ්‍යන්තරයට ඇඟිලි ගහන්න එපා කියලා චීන කියනවානේ. නමුත් මං කියන්නේ චීන ඇඟිලි ගහපු නැති රටක් පුළුවන් නම් කියන්නේ. බොරු කියන්නේ يعني චීනයේ සම්පූර්ණ බොරු කියන්නේ චීනයේ මේ ඕනම රටකට ඇඟිලි ගහනවා මොකද තමන්ගේ වෙළඳපොළ සඳහා. වෙළඳපොළ සහ මේ අනාගත ලෝක බලවතා වීමේ මේ තරඟය තුළ. නමුත් අපි තේරුම් ගන්න ඕනේ දරුස්මාන් වාර්තාව ආවේ යුරෝපයට ඕන නිසා. යුරෝපයට සහ ඇමරිකාවට ඕන වෙන නිසා තමයි ඒක ආවේ. මුලින් ඉන්දියාවටත් ඒක අවශ්‍යතාවයක් ආවේ නැහැ. ඔය ඔබ කියන යුද අපරාධ සම්බන්ධ ප්‍රශ්නය ඇත්ත වශයෙන්ම මේක මේ ලංකාවේ ලාංකිකයන්ගේ සිංහල මිනිසුන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. සිංහලයන්ට කාටවත් ඕනේ නැහැ එහෙම දෙයක් කරන්න. ඇත්ත වශයෙන්ම මේක ඇමරිකාවට චීනය පාලනය කිරීම සඳහා ඇති කරන තෙරපුමක් හැටියට තමයි මම හිතන්නේ මේ මානසික ප්‍රශ්න ඉස්සරහට ගෙන්නේ. මොකද අපි දන්නවා මේ වෙලාවේ සිදුවන ගෝලීය දේශපාලනය තුළ මනුෂ්‍ය ප්‍රශ්නවලට ආත්මමූලික ප්‍රශ්නවලට තියෙන්නේ ඉතාම ද්විතීක තැන. මෙතන ප්‍රාථමික තැන තියෙන්නේ වෙළඳපොළට සහ මේ ඒ වෙළඳපොළ ව්‍යාප්ත කිරීමේ ප්‍රශ්නවලට. LLRC වාර්තාව මේ වෙනතෙක් ආණ්ඩුවේ පැත්තෙන් මේ ක්‍රියාත්මක කිරීමේ ඒ තරම් පෙනුමක් දක්වන්නේ නැහැ. එතකොට මේ මාස ගාණක් ගිහිල්ලත් මේම ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇත්තටම මේ අර මං ඉස්සලා කිව්වා වගේ මේක උපක්‍රමශීලී වැඩක් නිසා කියලා ඔබට යම් විග්‍රහයක් තියෙනවද ඒ සම්බන්ධයෙන්? නෑ මං කෙටියෙන් මෙහෙම කියන්න දැන් සමහරු කියනවා ජෙනරල් ෆොන්සේකාව එළියට දැම්මේ ජනාධිපතිතුමා එළියට දාලා දෙන උපාය උපක්‍රමයකට කියලා. උපාය උපක්‍රම. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මට අනුව මේ දැන් දේශපාලනේ දන්න කෙනෙකුට දැන් අපි කොත්තේ රාජසේනාරත්න කතාවෙන් දේශපාලන උපක්‍රමයක් ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒ දේශපාලනිකයි. දැන් ජෙනරල් වගේ කෙනෙක් යා පොලිටිෂියන් කෙනෙක් නෙවෙයි. ඒ නිසා එයා එළියට දානකොට කවුරු හරි දේශපාලන උපක්‍රම වලට දැම්මයි කියලා කියන්න වැඩක් නැහැ. මොකද එයා වැඩ කරන්නේ දේශපාලනට අනුව නෙවෙයි. යුද මේ වශයෙන්. එයා ඕනේ ප්‍රශ්නයක් අනාගතයේදී වුණත් මම හිතන්නේ විසඳන්න නියමිත වෙන්නේ ලෑන්ඩ් රෝඩ් ජීප් එකක් අරගෙන. ඒ නිසා ඒවා මේ ගොම් කතා. ඒ කියන්නේ මේ කවුරු හරි කියනවා නම් මේ උපක්‍රමයකට මෙයා දැම්ම කියලා එයා ප්‍රතික්‍රියා දක්වන්නේ කවදද හරි දේශපාලනිකෝ නෙවෙයි. ඒ නිසා මම කියන්නේ ඒක මිත්‍යාව. දැන් ඔබ හෙව්වා මේ ප්‍රශ්නේ ඇයි කල් දාන්න කියලා. මේක ඒකේ තියෙනවා උපායක්. ඒක ඇත්ත. අනුගේ උපායක් තියෙනවා. ඒ තමයි ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ සම්පූර්ණ ජාතිවාදී මත ඉන්නේ. සිංහල ජාතිවාදී මත තමයි මේ අනුගේ පවතින්නේ. ඒකේ වෙන කිසිම උපනතියක් වෙන ඒවා නැහැ. ඒතර ඒගොල්ලෝ බලන්නේ මේක ක්‍රියාත්මක නොකරනකොට ඉන්නකොට අර පිටරට කියන්නේ ඇමරිකාවටයි බටහිරටයි මේ පීඩනය යනවනේ. එතකොට මොනවද කරන්නේ? දැන් උදාහරණයකට දැන් මේගොල්ලෝ බලාපොරොත්තු වෙලා ඉන්නේ මේ දැඩි පීඩනයක් ඇමරිකාවෙන් එනකම් ආයේ නොවැම්බර් වල. ආවම එයා මං කියන්නේ ඊළඟ පියවර මට දැන් කියන්න පුළුවන්. මොකක්ද දැන්නද කරන්නේ? ඡන්දෙට යනවා කියලා මම කියන්නේ. ඡන්දෙට ගිහිල්ලා ආයේ මේ ප්‍රශ්නේ තේරුම් කරලා මේ මුළු ලෝකෙම අපිව ගිලගන්න ඉන්නේ අපි ඒකට බය නැතුව සටන් කරන්න ඕනේ කියලා ගුවම ආයි ඡන්දහම් වෙනවා සිංහල. ඊට පස්සේ යා ගැනීම විතරයි මුළු ලෝකෙම මාත් එක නැති වුණත් මගේ ජනතාව මාත් එක ඉන්නවා. ඒ කියන්නේ එතනදී යා ගේන්නේ ඩිමොක්‍රසි කියන කොයින් එක. එයා කියන්නේ මම ප්‍රජාතන්ත්‍රවාදී කියලා. එතකොට මොකද ඇමරිකාව කරන්නේ මම? ඔන්න ඕකයි මම කියන්නේ අභියෝගය ඔන්න ඕකයි. දැන් හැබැයි තව අභියෝගයක් තිබෙනවානේ. දැන් එක පැත්තකින් සිවිල් සමාජයත් සහ විශාල වශයෙන් දේශපාලන පක්ෂත් කතා කරන මේ LLRC වාර්තාවේ නිර්දේශන සම්බන්ධයෙන් බොහෝ සිවිල් සමාජ ව්‍යාපාරයක කණ්ඩායමක් සහ දේශපාලන පක්ෂත් යම් සාධනීය ලක්ෂණ වඩා වැඩිපුර මේ නිර්දේශන වල තිබෙනවා කියලා තියෙනවා. ඔබ මොකද මේ නිර්දේශන ගැන කල්පනා කරන්නේ? දැන් බලන්න දැන් ඔකේ ඔබ මම හිතන්නේ ඔබ සාධනීය දේ කියලා කියන්නේ විශේෂයෙන්ම 14 සංශෝධනයේ ක්‍රියාත්මක කිරීමට ආදාළ LLRC වාර්තාවේ නිර්දේශ පල ජනාධිපතිතුමා හම්බෙන්නේ කියලා විපක්ෂ නායකතුමා පළවෙනි අවස්ථාවේදී මොකෝ ඒක එකක් එක්ක කරන්නේ නැහැ කියලා. ඉතින් දැන් මං අහන්නේ විසිරි සමාජය අන්ධබූත ජාතිකයක්ද මේ කරමින් ඉන්නේ. ඒ සිවි සමාජය දැනගන්න ඕනේ නේද? පළවෙනි වෙලාවෙම යා කියලා ඉවරයි මේ කොමිෂන් ඉවරයි. කොමිෂන් කරන්නේ නැහැ. ඊටවත් කරන්නේ නැහැ කියලා කිව්වා. ඒතර ඒක අපි දැනගන්නවා නම් දැන් සිවි සමාජය මම හිතන්නේ වැඩිපුරම සටන් කරන්නේ 17 ගේන්න. ඒ 17 ගේන්නේ වෙන දෙයක් නෙවෙයි 13 ක්‍රියාත්මක කරන්න බෑ 17 නැතුව. ඒ කියන්නේ නිදහස් මැතිවරණ මේ කොමිසමක් නිදහස් අධිකරණයක් මේව නැතුව 13 කරන්න බෑ. ඒක 17 දෙන්නේ නැති තාක්ෂණයට 13 13+ දීලා වැඩක් නැහැ නේ. මොකද ආයි ජනාධිපතිට පුළුවන් අර 13 ක්‍රියාත්මක කරනකට අදාළ නිලධාරීන් එයාට පත් කරන්න.
Jadi mama kita ini ensa, api mie prasnya terung kan none paripal nggak terlalu kaget dengan ini. Sih sama aja, boh budhi matum, gitu ya nggak terlalu atau mai, mie demala prasnya mie paripal nggak terlalu kaget itu saya kira. Ikan ikan mie ini kan mie singgung mie demala katakan ini lidah hari ini kak kehendak dia mahari, ha? Demala topi di kak polisi hari dua ma ya apa nih hari ya, no? Mungkin prasnya kan ini, prasnya demala jangan tahu, lidah saya ilang ama. Ape sama aja desa pan prasnya kayak demet sarlo ke wo single minisung ke bahasa yang kuat demelu nida sehingga no single yang orang noni i prasne terung ara gengnya i nida hasa kata akan ni namun ta visheshen eksan jati kepaksa esa sivil sama aja kata akan karna kei back dekat tema madi nida sambanden LLRC warta beti bana deba visheshen commission gana kata akan itu mewa saadi nia deba nemedu saadi nia deba luna aja military kada karna bana ekuan ni Eka tutar dunna, me tunggu ini sang, le palingin deh mereka deh, me jutte samaran eka mat me aulak nih eka nih, loke kohewat tamangke merate civil beti, biasa jutte ke gahatin eka le civil jutte ker pasi civil jutte samaran nih, tapi katanya deh asuh nama samaran hoda tapi, nih ini, iba ke mami tan dedas nama samaran hoda nih, hebe orang samaran nih, itu kan mama kaya nih, itu kan deh orang oba kyu oba ke, ini prasne eka nih military haran nih uturing, eka karan nih mana eka lagi buat nih, itu dia prasne iba. Ikan ini keren nanti ya, ya kiwa kelima keran nih ya, security prasnya kita keran nih. Mungkin ini kekianya China yang kira. Apa sih salah lo terungan nih pake mejan? Apa yang lagi cuti? Karena me mutu aja kira nih kian mereka cuti ratak nih. Me ratai pahlak ya macam balat teni bulan kau aja. Bukan arti balat ti lah, militer balat ti lah. Apa yang lagi ratak kiatat kerja nih minat dah ya nih, minat dah kat ya nih. Itu orang mereka, ya mau kau aja balat ti lagi. Bekerja hari, bena, karena bena balayak ti nih. Ini China. Itu China, mama kaya ni, memilih tu kadang sivil sama aje kalpana kerana orang ni kau demi piti masih China tu orangnya manusia mereka memilih kerana, oh bagi gua oh dah hati hari, ini kisah dia kau ni, oh kerana ni aja lah mama kaya ni, ini kerana tu ini ada awas sakti ini China, ini kaya betul kan? Yang aku pahami kan, tapi kau kaya deng, pagi dah sulap kita kah, visheshen jagrahan samarom utsava patan. Dakune, itu kalau illel, bah kian hadan ni, illel si warta, yang media kita hello dalam kerana ada me samurum mungkin nantang illel si warta, pilih mana yang kisima saadniya lakshana penum nukarana ada raja me samurum mali, ekor tu bah kian hadan. Pahamilah mu, oh, mama sivi samaja ni mana dia kian, sivi samaja satan kerana no ne, paripan prasaskan ni kawal tu niwe, desa pan prasaskan tu, sivi samaja ni mana pulul citra. Eh, kalau pulu, besar pulu cipta desa pahlawan juga berasa. Jadi kalau sivil samaaja, watahagan none, mey prasna desa pahlawan prasna kira. Mey paripalan hari, mey warta wala asan karneva, eva bidhe samati ke prasnya kaya meka nivi. Ini sah, mama kaya none mey warta wala, LLR si warta we nirdesa kriyatmaka karan wanan. Api karan none mahajanaya, bisesu single mahajanaya, jatiwadi haranya karan. Eka tawasya desa pahlawan argalya, matawadi argalya. Sangkalpi argalnya kapi kerana orang. Ia argalnya sanggahan yang kerana kali sivil samaaja kerana orang. Anu, ekam, ini argalnya jayagrahan ini tulah andu mangke ini mak kerana. Ita pasca damai mama kaya ni illallah sih ini kerja. Atmat kerana buluam mama kaya ni mahindra jantan ini tulah illallah sih ini. Wei, makina ballo pusan orang me parbehla hari ini anu beri tatkala udah beri kiri sah. Mana kian na Sri Lanka perlu kami paksa evidia itu. Khususnya LLRC wartaw saha wartaw ada angkut nirdeshan saha karunu. Khususnya ini sandaran kalau tiada damai jangan tahu bagi pasna. Walat atom desa palni ke pirtu rak sapenah. Orang ini abiyoga itu pasnya. Mungkin tadi kan abiyoga itu kita kan ubahannya atar tawadi wisumat dino dikira. Ini mama hitan ni magi uttari mama dura balalaki ane. Kerana demalah jantan tamangi awasan desa pahlawan orang orang dinagat ganu orna, ikan ini jagaan cara yang na awasnya kundesi mata terinne illilar sike naikila mungkin. Mungkin ikan ikat dia kegula dati ini bula. Illilar si warta priyatma cara terpasi, ini ada adu bagani uturna kini peralatola nidahase evi dina bula. Icara tamai mangkitan illilar sike wenne. Deh, egolan tawasnya, egolan ke mas swanirnya ak sahita. Kian egolan tawasnya jadi erat epadese pahlawan biuha, hadagan nuwake, karena apa katanya, mangkitan besar guna kapite anuwe no. Eka darusman warata adat pada istirahat ya itu kita mangkian. Kian insa mama bisa sekarang ni illilar si warata valin purna ni dah sakko, me prasne itu sampun utteraikna lebih neh. Namun tahu kali kawasin, ia itu prajatan terwadi hitan napatan sa, bedakaran nawasya husma gan nawasya apa kasih.
pamanak nirmanave.